ු ගැවියන දවසේ උණුසුම්ම තොරතුරු එක්කොට ප්‍රථමයෙන්ම ඔබේතගෙන එන අපක්ෂපාතිී පවත්්‍රවරණය යයි මේ. ස්වාධන රූපහහිනී ප්‍රත්වී නවයයි තිහා ප්‍රධාන ප්‍රෘතිවිශය තුළින් මුලින් අවධනය සිරස්ථල පත දයාසිරිත් හකිීමුත් වාසුත් පොසිටිව් වෙෙතිී තවත් මැති ඇමතිවොරුන් තිස් දෙදෙනෙකුත් අවදානමින්. සෞඛ්‍ය යත් රැකගෙන පාසලට ආ දරුවන්ගේ ප්‍රතිශතය ඉහල මට්ටමක නෙතිග්‍යවරුන් එකසිය පණහක් පොලිසියේසිී අයි තනතුරට මහකන්නේ වී බිලදීගැනීමත් හෙටින් ඇරැඹයි ගොරෝ නාවන් වැටුණු සිනමාව නැගිට්ටුුවන්න අවුරුදු දෙකක් විනෝද බද්ධෙන් නිදහස්. යන්න තාව වැඩි මිලට කහගන්න එක දෙදහස් විසි දෙකේදී නවතින ලකුණ. මාජන නියෝජිතයන් තුන් දෙෙනෙකු කොරෝනා ආසාධතය අතරට එක්ව ඇති ඔවුන්ගේ ආශ්‍රතියන් අතර තවත් මහජන නියෝජිතයන් තිස් දෙදෙනකු සිටන බවට වාර්තා වනා. පාර්ලිමේන්තු පොකුරක අවදානම එලෙස්ස මතුවේද්දී කොරෝුණ ආසාධනය වූ තවත් පන්සිය හැට අට දෙෙනෙකු අද අලු තින් හඳනාගත්තා. ජාම අතේදාෑ සිරිජයිකරහහාාර්ලිෙන්තු මන්ත්‍රී ව් හකීම් යන බහත්තරන් මෙන්ම කොරන ආසාධීතයන් බවට අද තහපුර වුණු අමාත්‍යවාස දේම නාය එක් අරමහතාක ආශ්‍රීතියන් සිවම තව දුරටත් සිදු කෙරෙනවා. මෙ වනවිට ආශ්‍රීතයන් හතලස් දෙනෙකු පමණ හඳුනාකිනවසන් බවයි පාදලිමෙන්තු සන්නිබදන අංශෂ සඳහන් කළේ. එ අතර පාදදිිමෙන්තු බන්ත්‍රීවරුන් තිස් දෙදනෙකු සිටින බවටත් වර්තබුණ. සද නාකාර හතා දිනහතරක් පාර්ලිමෙන්තතුට පමිණ ඇති අතර සමීපව ඇසුරුක් කල දස්ස දෙනෙකු පළමු පෙළ ආශ්‍රීතියන් ලෙස හඳුනා කෙන තිබෙනවා. එමහතා වාචික පිළිතුරු ලබාදීමටද පස්සුගේ අට වන දස් සහබහකේබුණා. ලබන දහතුන සහ පහළවයන දිනවල්ද .රික්ෂණ පාලිමෙන්තු පරිස්ශ්‍රදී සිදු කරන බැවින්. ඒඳහා සහබහකි වන ලෙස කතානායක මහින්ද්‍යාපාභිවර්ධනමහතා මන්ත්‍රීවරුන්ට බෙන්ම කාරය මණඩලේට දැනම් දෙනවා. දානම කාට කාටත් තියෙනවා. සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු නිසි පරිදි ක්‍රියාත්මක කිරීම. හරහායි මාජන නියෝජිතීන් තමන්ට දියහැකි උපරිම ආදර්ශය ලබා දෙයි කියලා. ඒ හරහා අපිට පුළුවන් අනෙක් ජනතාවත් ඒවාට අනුගත වෙන බාවට බග බලාගන්න. ඒ මිසක් මහජන නියෝජතයන් සඳහා විට යම්යම් දේවල් වෙනස් කරලා එකකටයුතු කලොත් ඒක එත්තරම් හොඳ දෙයක් නෙවෙයි. ඒ සීලු වගකීම එතුන්ල් බාරඇරගෙන තියෙනවා ඒ අනුවටයුතු කරනවා. මෙ අතර අදදිනේ කොරනා ආසාධත්‍යයන් පන්සේ හැටන් ඩවද දෙෙනකු අලු තෙන් හඳුනා කත්තා. මෙරටින් වාර් තවු සමස්ථාසාධත්‍යයන් සඛාව, හති සටදහස් නවසේ හතලිස් නවයක් පුදගලයන් හයිදහස්සයිසේ විසිහයි දෙනෙකු රොහල්වල ප්‍රතිකාර ලබනවා සම්පූර්ණ සේ ලබූ සංඛ්‍යාව හතලිස් දෙදහස් අනු එක. මෙ අතර කොරුණාවට එරෙහි එන්නත් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියබර කෙනැත්තිබෙනවා. ඒ ලැබු හම ජනාවට ලබාදීම සඳහා අවශ්‍ය ක්‍රමවෙයි දෙද්ද සකස්කර ඇති බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ. ම්‍යතර මුහුණ අවර නොමැතිව ගන් කරන පිරි රැපිට ටැන්ටිජන් පරිීක්ෂාවට ලක්කිරීම වැඩටහන අකන්්ඩව ක්‍රියාත්මකයි. යනුව හොරණ නකරේ මුහුණු අවරණ නොමැතිව ගමන් කල පිරි. එම පරික්ෂ වට ොම් කිමට පියබරැවු. අතර ගඩ ගන්නා මත්කුඩු ොග පිටින් කරන ජාවාරම් ගැ හෙළි වුුණේ නාකොටික් නිල්ධාරින් අත්තරං ගොඩ ගැනීමට පසුවයි.ඒස් සියලු දිනාාම අදත් අධිකරණයට දිරිපත් කරුණා. කෙසිවුවත් මහෙස්ත්‍රත්වරයාගෙන් අදත් නියෝගෙ ලබුණේ එස් සියලු දරාම යළි 15දරා ගරගතකිරීමට අයයි. මහිස්ත්‍රත් අධිරන හමුවේ නඩුව ැදූ අස්ථාවේ රහස් පොලසිය වෙනුවෙන් පෙනි සිට නිලදහරයා කියයා සිටිය සැකපිටත් අනගෝටකත් පස් දෙනකොට කොවි ්ඩාසාදධනේ ඇති බවයි රහස් පොලිසිය කිහිප දෙනෙකොටද කොවි ඩාසාධනේ ඇති බවි බාහිර පුදගරයන්කෙන් වා ප්‍රශ්න කිරීම සිදු නොූ බ හදැනම්තුන්න. තදංගුවටගත් ාහන හයක් රජචී වස පරික්ෂක විත යොමුකරතිබෙනවාා. සැකරුවන් වන ජනකරුවන් අල්ලසා රනි ලපපුහාමියන අය රහස් ප්‍රකාශක්සිදු කිරීමට සූදානමින් සිටින බවටද ප්‍රකාශ කෙරුණා. ඔවන් මීලඟ දින අධිකරණීයට කැදවන ලෙස මහස් ්‍රාත්්පරයා තැනුම් තුන්නේ. සැකරවන් දාහත්දිනා ලබ වි පසෙන් අදක්වා රක්ෂීත න්දරකාරගත කෙරුණ. අමාත්තය මහින්දාන දළුත්ගමගේ හා සතුස හිපුස සහපති වත්න් පාදලිමෙන්තුන්ත්‍ර නලින් ප්‍රාන්ද න මහතතුරුන් ටෙහිබ හපාලන රජේ සමයිගුණු කළ නඩුවක් පෙබවාරි දොස්වනඳදා කැඳවීමට, කොළබ තිරත්‍රපපුදගල මහදිිරනේ නියෝක කළ සතුස අයතන හරහකෙන් වූ රුපල් මලියන පනස්තුනක් වටනා කැම්බෝඩ ධහතර දාහසක් සහ ඩම් බෝඩෙකුලස් හසක් දේශපාලන්න ක්‍රයාාකාරකම් සඳහ ෙදාාහරම තුළින් රජයට පාඩුවක් සිදුකලේ යයි චෝදනා කරමින් අල්ලස් කොමිසමයි නඩුවකුණු කරතිබෙන්නේ. ඇහපත් කාලගුණය මහමුූදට දැඩි පිදිහටම බලපාලා තියෙනවා. අන්න ඒනි නිසාහ දීවරයින්ටත් නාවික කටයුතුවලේ දෙෙන අයටත්, දැඩි අවදහඩින් සිටින ලෙස කාලගුණංශ අද අවවාාද කලා. දිවෙයින අවට පහළවායගෝලයේ තියෙනවා කැළමෙන ස්භාව මේ දිවෙන ආශත්‍රීතව ක්‍රාකාරි වලාකළ පදධ්‍යයක් නිර්ණ වෙලා තියෙනවා තුරු මැද නගෙනහිරඌ අයඹ සහ මදධ්‍යමගේ පලාත්වල ඕනෑම අස්ථාව වැසිහෝ ගිුණු සහිත වැසි තත්යන් නිර්මාණයන්න හැක අව තියෙනවා දිවන සසු පළාත්වල පරබාගේ හෝ සදයකාලේ වැැසිහෝ ිුණු සහිත වැසි තත්ත්යන් නිර්මාණය වෙනවා තාවකාලිකෝත් අද සුලන් ඇතිවන්න පුළුවන් ගස්ස්ල අතු කඩා වැටම්හලවල් ගැලවී යාම් අකුණු අනතුර ඇතිවීම තත්්‍යයන් තියන්න පුළුවන් කැලමෙන ස්භාවේ. න්නේ දිවෙනයට ගිනිකොන දිසාවෙන් දීවරපජාව තියනවා ොළමින්ඉදම් කංකස තුරේ හර හා ගාල දක්වාම තියන වෙළලබට තීරයටට ඔබෙන් තියන මුහුදු තීරවල තද වෙේ ඇතිවීම හැකැවත් තියෙනවා සළගේ වේගේ 50 කිමට හැත්තවසු දක්වයිහිල ෑමිතත්්‍යන්තියවා දීර හා නායකපජාව අවධනය ොමු කරන්න කෙනෙක තමාපි ඉල්ලා සිටින්. பலலாதிதே தஹலமின் පවத்தின தது வசி ேத்துேன் பதவிிய வவேபாந்தரட்டு දෙක් விூறுத்த करத்தி பෙනවා பக விம்பல சின்ன சனதாவுமேசம்பந்தேன் அவதானன் பசுவே யுத்துபவை வரிமாகார்கத்தை பார்த்துமேன் துவேத்தனே කරන්නේ. உතුரு பலலாதே குடா வவசி அல்ல அதிக வசிசமக பிரிக்கஸ் அතිபவது அ වාර්තාකුවන් संधான் කලා ர்றுதி ஸ்ட்ரேெட்டு ඇද හலමින් තිබෙන ැடி வருර්ාව සமகு, பிரராக்கிரம සுரே දரோட்டு දයක් விறுத்த කරති பෙනවා சோமாவத்தை மார்கேது, ස්தா கேப்பேகதிீச் challengeல යටபී ඇති பவை வாර්த்தාවන්නේ. கும்பருபிம் ரசக்ச்ச்சலன் ட்டுபியத்தியாத்திரு ஹரு சுவா பැமினி வனாலயின் அதிக வருषාව ம্যே ஆහාරගන්න ආකා, மாය ප්‍රதேේதிී දගனීමට ලැபன. கௌடுுள்ள மிேரிய சகா, கிருத்திலயான ජலாஷது வ தமීම ஆசண்டவேේතිபෙනවා. ීතිත්‍යවරන් එකසිය පනස් දෙෙනෙකු ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස්සේවට බඳවාගන්න බව අධිකර නමාත්‍ය ජනාධිපත නීතිකඥ අලි සබ්‍රමතා පවසනවා. මහජනතාවට නීතිය සමීපකරවීමට හා පොලිසිය මගින් ලැබෙන සේවය තවතුරටත් කාර්යක්ෂමකිරීම සඳහායි මෙම බඳවා ගැනීම් සිදු කරෙන්නේ. ජනාධතිපති කෝටාාවේ රාජපක්ෂ මැතිතුමා වෙත කළ එල්ලීමකටනුව දේතිිනඥවරුන් ප්‍රධාන පොලිස් පරික්ෂක දුරේට දඳවා කැනෙනවා. ඊට අදාල විශේෂසාක චවක් අධකර නමාත්‍යංශේදී අද පවැත්පුන, අමාත්‍ය මන්ඩලානුමැති ලබීමෙන් පසු සම්මුඛ පරීක්ෂණ සිදුකර නව බඳවා කැනීම් සිදු කිරීමට නීමතයි. දෙවේ නේ පළත් නවේම ආවරණය වන පරිදි මෙම ප්‍රධහන පොලිස් පරීක්ෂකවරුන් සෙවී ගත වෙන පත් දෙමළ භාෂා පිළිබඳ දැනීමමක් ඇතේ නේති්‍යවරුන්ට විශේෂ අවස්ථාවක් මෙහිදී ලැබී යුතු බවයි අධිකර නමාත්‍යවරයා කියා සිටිය. කොVවිD් වසංගතයක් සමග දැඩි බලපෑමක් කෙල්ලවු ෂේත්‍රයක් තමයි සිනමාව. වසර දෙක කාලයක් තමන්ට සහන ලබාදෙන් ලෙස සිනමාකර්මාන්තය නිරතවුවන් අග්‍රමාතවරයාගෙන් ඉල්න්නේ මක්කෙරවා. එම ඉල්ලීමට අනුව සිනපාකර්මාන්තය වසර දෙකක කාලයක් සඳහා විනෝධ බද්ධෙන් නිදහස් කරන්න අගමැතිගත්තීරණයට අදාළ අමාත්‍යංශවල අනුමැතිය අදහිමි වුණ. රාජ සිවා පලත්ස බහ හා පළත්පල නමාත්‍යංශේලයකම් ජච. රත්න සිරිහා බුද්ධ ශාසන අආගමික හා සංස්කෘතික කටිුතු අමාත්‍යංශේලේකම් මහචාරි කපිල ගුණු පර්ථනයන බහත්වරු නෙක් මේ සඳ හා අනුමති ලබාති තිබෙනවා. එයනුව දෙදහස් විසි එක හා දෙදහස් විසි දෙක යන වසර සඳහා සිනමාකර්මාන්තය විනෝද බද්ධෙන් නිදහස් වනවා. දෙදහස් විසිතුන වසරේ සිට සිනවාකර්මාන්තයට අදාළ විනෝද බද්ද සට හතයි දශම පහක් දක්වා අඩු කිරීමටද අනුමැතිය හිමිබුණ. මේ දක්වාසියටට පහේ සිට සයට විසි පහදක්වා බෙවිධ ප්‍රතිශත අර්තෙයි, රට පුරාපලාත්පාලන අයතන විනෝද බද්ධ අයිකලා. මෙම නව අනුමැතිය සමඟ මුළුල් වටම එක්විනොද බද්දක් හඳුන් පාතිී ති පෙනවාා දේශීය සිනමාශල්පින්ගේ සංසදේ ශ්‍රී ලංකා සිනම අධ්‍යක්ෂවරුන්ගේ සංගමය ශ්‍රී ලංකා සිනමා ප්‍රදර්ශකයන්ගේ සංගමය හා ශ්‍රී ලංකා සිනමා නිශ්පාධකයන්ගේ සංසදය ඩියෝචනය කරමින් කලාකරුවන් රැසක් අග්‍රමාතවරයා හමබි සිනමාකර්මාන්තය අවධානන් තත්ත්යකට පත් ඇති බව පසුගේ තත් පෙන් පාති වන්න. ස්නාහිර පලාාතය වගේම හුද කලාකර ඇති ප්‍රදේශවල හැර අනිත් තැන්වල පළමු වසරේ හැර අනිත් පන්ති අද ආරම්භ කෙරුණා. කෙසිවත් බස්නාහිර පලාාතයේ එකලොස්සන ශ්‍රණි පන්ති පටන් ගන්නවා ලබන විසි පස්වනිදා. අලුත් අවුරුද්ධය මේ විදිහට පාසල් පටන් ගත්තත් නිරෝධහන නීතින් ආර්ක්ෂා කරගෙන සෞකේටත් මුල්තැන දෙමෙනුයි දෙමව්පියන් අද දරුවන්ව පාසල් වලටේ වල තියෙන්නේ. දෙවන ශ්‍රීණී සිට දහතුන්වන ශ්‍රී දක්වා පන්තිවල අධ්‍යන කටයුතුයි අද ආරම්භ කරුණේ. සෞඛ්‍යමාත්‍යංශවෙන් ලබාධ ඇති මාර්ගූපදශවලට අනුකූලව, පාසල් අධ්‍යියන කටයුතු ආරම්භකිරෙන බව අධ්‍යාපනමත්‍යංශයේ සඳහන් කලා. ැල් පත්වාගෙනයාාේදී නිසෞක වැඩ පිළිවෙල ක්‍රියාත්මක වන්නේ දයන්න පිළිබඳව සය බැලීමට විධමත්්‍යන්ත්‍රනයක් සකස්ක රඇති බවද අධ්‍යාප නමත්්‍යතිවරයා පැවසවා. ඒ පිළිබඳ ොෝම විදිමන්ත වැඩ පිළිවෙලක් යගලතිබෙනවා. එමනිසා හිතේ බයක් නැතුව ළමයින් පාසැල්වලට එවීමට පුළුවන් කියල්ලා ඉතාමත් පැහැදිල වෙකිවා. පාසැල් වලින් සියයට අනු පාගන වඩා. විවෘත්ත කිරීමට හැක යව්ති යනවා. විශේෂයතු නිසා පාසැල් ඉතාමත් ස්වල්ප සංකයාවක් තමයි. සෞඛ්‍ය හේතු නිසා ආරම්භ කිරීමට බැරිවෙලා කිවන්නේ. අද පාසල්වලට සිසුන්ගේ සමස්ත පැමිණීම සයට පනස් එකක් පමණ වූ අතර, ගුරුවරුන්ගේ පැමණීම සයට අසු අටක් පමණ වුණ. පලමු ශවීය පන්ති ආරම්භ කිරීම ලබන මස දෙවන සතිය සිට සිදු කිරීමට සැලසම් කර ඇති බවයි. අධාප නමත්‍යංශවෙල එකකම් මහාචාරය ක පිල පිෙේරා මහතා කියා සිටියේ. සියයට පනස් එකක ශිෂ්්‍යන්ගේ පැමිණීමත්. සයට අසු අටක ගුරුවරුන්ගේ පැමිණීමක් ඉතාම සතුුදායකයි. එක තමයි පලාපොරොත්තුන්නේ නගරාස්ත්‍රිතව දරුවන්ගේ පැමිණීම අඩුඋනත් ගම්බද ප්‍රදේශවල දරුවන්ගේ පැමිණීම ඉතාමත් ඉහල සංඛ්‍යාවක තියෙනවා. අපේ නිරීක්‍ෂණයවා ගියවරවාගෙනවෙයි අදදින උතුරුපලාාතේ අඩුවක් දකිනවා තුන්ගෙන පාසල්වාරය හය දහතුන ඇනුවට පස්සේ වැඩි ප්‍රතිශත්තයක්ති වුණේ පළවෙනි දවසම උතුරු පලාාතේ. සාර්ථකත්වය මත තමයි ප්‍රජර්තීය කරන්න පුළුවන් බස්නා හිර පලාතේ. පාසල් විවෘත කිරින් පිණිබඳව. බස්නා හිරපලාාතේ, අපස සාමාන්‍යපලට පෙනී හිටින දරුව ටි විපස්යෙන් දට බලාපොරොත්තුජ විදිහට ෞඛ්‍යන විදේශමත විවෘත කරගෙන අප සාමාන්‍ය පිළි විභාග දින නියමගත් කරගත් පරදි ඉටු කරන්න වෙන්නේ. පහසගල් ලබාදනට අපේ දුවේපුතේ, ඔබ තමයි මිරට යනාගතේ. ඔබ තමයි අපේ භූමියයේ ආරක්ෂක මුරදේවතාව අනාගතේ. අපිට කොවිට් නිසා ැත වෙනත් වෛරසයන් නිසා අපිට හැංගිල ඉන්නත් බෑ. අපි මේ අභියෝගෝඩට ශක්තිමත්තම ුණ දීලා මේ අියෝග ජයග් හනය කරගෙන රටේ නායකතතිය රප පත්තිරනෝොද. අප රත්තරන් දූල පුතාලට කියන්නේ පාසලට එන්න පාසල සූදානම් අපේ ගරු විදහපත්තුමල්ලා තුමියල්ලා සහ ගුරුමවරුණු පිවරුට කියන්නේ. පාසල තවතවත්සු රක්ෂික කරන්න ඒ සඳ දෙමව විඋදව කරන්න ආශිශ්‍යෙන් උදව කරන්න සමස්ථ ප්‍රජාාව මුදව කරන්න. නිදන්ගත වහුගඩරෝගෝවලින් පිඩාවිදිර මැදවච්චය සහ රම්භය ප්‍රදේශව නතාව ඉලක කරගනමින් රුපියල් මිලියන එකළොස්දහස් පන්සයකට වැඩිමුද ලක්වය කරමින් නව පානිය ජල්‍යාපෘතියක් අරම්භ කර තිබෙනවා එම ්‍යපෘතිය ඉදිකිරීම් කටයුතු රාජමාතතිදුමින්ද දිසායක මහතාගේ නිරීක්ෂණයට ලක්වනා. දෙදහස් විසිහතරවන විට සැමට පිරිසිදුපානිය චලේ ලබාතීමේ වැඩ සටහනයටටෙයි, මෙම චල පිරිපහදු සංකීරණය ඉදි කරෙන්නේ. අන් වපුර මහකන ද්‍රාව ජලාශයකන්ද්‍ර කර ගනිමින් මෙම ්‍යාපෘතිය ක්‍රාත්මක කරෙනවාා. පවුල් විසි පන්දහසකට පමණ ඉන් සෙත සැලසෙන බවයි අප වාර්තාකරුවන් සඳන් කළ කාලගුණ විපරයාස ඥන්තත්පැන් ආදී හමුපේවද අකන්ඩව චලය සැපීමට ඇහැකිවන පරිදි මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. පසුගේ කාලේපුරා සහල් මාෆියාවක් ගැන කතා බහක් ඇැතිවුුණා ඉන් ජනතාවට සිදුවන අපහසුතාව වෙලක්වීමට රජය මැදිහත්වේ කටයුතු කළ එහි තවත් පියවරක් ලෙසයි මහකන්නේ වීමිලදී ගැනීමට රජය හෙට සිට කටයුතු කරන්නේ විය අල වින්ඩේ හරහා විමටික්ටොන් ලක්ෂත්තුනක් මලදී කැනීම වැඩ පිළවෙල හිටාරම්භ බනා අම්පාර හාමුන්රාගල දිශ්‍රෙක්වල මහකන්න අස්සන්නු නෙලීම ආරම්භ කරති බෙනපා. පලමු වී තොග මිලදී කැනීම අම්පාර අක්කරේ පත්තුබ වී අල විමන්්ඩල ගබඩා සංකීරණයේදී සිදුකිරීමටයි සැලසුම් කරතිබෙන්නේ. ඒ අමාත්ත මහින්දා අන්දලුත්කමගේ හා රාජ්චමාත්‍යය ශීද්‍ර රාජපක්ෂය බහත්තවරුන්ගේ ප්‍රධහනත්වයෙන් බෙවර මහකන්නේ වීමට්‍රික්ටොන් ලක්ෂ විසි අටක් අපේක්ෂ කරන අතර.ඉන් ලක්ෂත්තුනක් මෙලෙස්ස රජය මීලදීකන්නේ ගොවි අත් පරි බහෝ ගිකත් ආරක්ෂ කිරමීම ප්‍රමුඛ අරමුණ සහිත බයි. මෙලදී කඩු ලබන වී ගබඩා කිරීම සඳහා ගබඩ පහසුකම්ද සූදනම් කරතිබෙනා යොදහමු ාවේද සහ ඇතිබ සියලු ගබඩන්නවී කරනය කරනා මේ වෙනකොට කහකුලු අපේ ආහර නිෂ්ාදනයේ ප්‍රධාන කතා හටලක් කන මාතතුකාවක්. ශ්‍රී ලංකාව කහලින්ස්වම්පෝචිතරටක් බවට පත්තරීම ඉලක්කය දෙදහස් විසි් දෙක වසරේදී ලංඟා කරගන්න බව අපන එන කෘෂිකරම දෙපාර්මේන්තුව පවසනවා. ඔවවරන දෙදහස් විසිතුන වසරය අත්කර ගැනීමට අභේක්ෂා කල මෙම ඉලක්කය දෙදහස් විසි දෙක වසර වනවිටම ලගාකර ගතහැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ උපුල් රණවීල මහතා පැවසුවේ. දෙ දහස් දහනව වසරේ මෙ රට කහනිෂ්පාදනය මට්‍රික්ටොන් නව දහස් පන්සියක්. එන්වසරේද වලි හබැ ට්‍රික්ටොන් එකසිේ දහසයක්, කැනඩාව චර්මණිය ෝස්ට්‍රලයාාව වැනි සංබර්ධිත රටවලට ද අපනයිනී කර තිබෙනවා. ජ ගැට නිවේදයක් මකින් කහ ඇතුළු බෝගවර්ග දහසයක් අනෑන සීම කිරීමත් සමක බෙරට කහ වකාව වඩත්වර්ධනෙබුණ. මෙවසරේද හෙක්ටාරික් දහස් පන්සේ කාලු තිෙන් කහ වගකර ඇති අතර මෙට්‍රික්ටොන් විසිපන් දහසක් ඉක්ම වූ කහ අස්වැන්නත් ලබා කැනීමට අපේක්ෂා කරනවා. නුෂත්ව මද ැනදමින් ස්වාදින්දරෝපනියය මනුෂත්වේ සත්කාරය වැඩසට අනහා ජනදදුක නිවන්නට හැම විටකම සූදානමින්න්නු විසිටින්නේ. ඉතිහාසය පුරාම ස්වාධින්ද්‍රරෝපාී මාතිජලය මේ මනුෂ්‍යත්වේ සත්කාරය හරහා එය ඔප්පු කරලා තියෙනවා. ඔවරන! අන්න ඒ වගේ තවත් මානුෂීය කටයුතක් ඇමිලිපිටිය ඇදිසිද්ද කරන්න අපේ මානුෂීිය සත්කාරයට අද පුළුවන් වනා. මිලිිය සංකපාල ප්‍රදේශී අසරන පවුල් දෙකක් සඳහා. නව නිවාස ලබාධීමමටයි මනුෂ්‍යත්වය සත්කාරය පියවරකත්ති. සංකපාල රජමහ විහාරේ විහාරාධීපති පූච්ච කොකාවල කෝසලස්වාමින් වහන්සේගේ ජන්ම දිනය වෙනවිින්. උන් වහන්සේගේ මූල්ලි පරි්‍යකින් නිවාස ඉදි කෙරුණා. ඩවාස එකුලහක් මේ වන විට ඉදිකරාව සංකරඇති අතර තවත් නිවාස දෙකුයි අසරන පවුල් දෙක් වෙනෙන් පිරි නැමුණේ. මත ප විතවා වන්්‍ය ර්චි, සබරගම පලත් අඩුකාර ටිරිකොබැකඩුව වාදිහින රෝපවාහිි වාාතිචාල සබහපති සුදත් රෝහණයන මහත්ම මහත්ම නැතුළ පරිසක් මෙ මවස් ාව ටෙක්ව සිටිය. මේ හම රෝහලටමකිල්ල තියෙන අඩු පාටික බල්ල යන අය වැ ති න නමුතේ ෙඩ පිපාටි හිල්ලතින ම තන්යට ඉතුරට තුලට ගම පිසඳරක්වැඩටහන රහා ගම යෝජනයරගෙන ටයුතුරගෙන යවා. ටේ තින වරූමය පිනිස්සුන්ගේ පපෝට කාවදදන නාලිකාව ශවාදීන රුපවාහිනි මේ කටයුත්ත තියන බර තේරුම් ඇරගෙන. අයිටයෙන් නාලිකාව මේ සඳහා දක්වන උදව්වට අරු සභහපත්තුමාට අපේ ගෞරවවෙපුද කරින්. ජාතික උරුමයන් සුරකන සන්න ද සවදති රපා මාත් ජලයේ මංහිතන අනිකුත් මාත්‍ය නාලිකාවලින් වනස තක ල හත ක මිනිසුන්ගේ ප න් ප හ ර මිනිසුගේ තරම චාතරම අපට හරි ද ෙ වාවති රප ම දල ඉදිරයටත් මෙවැනි සමාජ සත්කාර කරනවා එක පැත්තකින් අපි මිනිසුන්ගේ මනස පෝෂණය කරන්න යහපත් වැරසහන් කිදීමවා අ පැත්ත මෙවැනි අසරන්න අපහත්තාවට පැත්වෙච් ජනොට්ාසරුවින් ගේ උපරීම සහයෝගයේ ලබාදන. පාර්මේන්තු මන්ත්‍රී සිවනේසි තුරයි චන්දකාන්තන හොත් පිල්ලයන්ට එරෙහිව මඩ කළපුව මහධිකරණය විභාග වන නඩුව තවදුරටත් පත්වාගෙනයාමට අදහස් නොකරන බව නීතිප්‍රතිද පාර්ත්මීන්තුව අද ප්‍රකාශ කලා. දෙමල ජාතික සඳහන හිටපු පාර්තිිමේන්තු මන්ත්‍රී ජෝස පරාජ සිංහම් ඝාතන සිද්ධිය සම්බන්ධය නොුවයි මෙම නඩුුවවවි භාග කරෙන්නේ. රජයා අදනීක්න මාදවතෙන්න්න කොන් මහතා අඩුව තදුරටත් පත් පාකින අමට අදහස්න කරන බව අධකරන දනම් තුන්න. දෙදහස් පහවසරින් අත්ල්දින දෙවම හටෙක්විටේදී මකල පෝෂන්තමේරි දෙවස්ථානයේදී වැඩික්කරුවකු පරජසිංහ මහතා ගහතනය කර තිබුණ. එම ගහතනී සම්හධීන් පිල්ියන් සහ තවත් පස්සනකුට එහිව චෝදන එල්ලබන. නීතිප්‍රති දෙපර්තමෙන්තුව ඉල්ලම පිබඳතිීරණේ ලබන බදාතා දැනුම් දෙන බවයි මහදි කරන ිනිසුරුවරයා කියයා සිටේ. දේෂ්තම ගායන ශල්පියකු වන නිහාල් නෙල්සන් හතා නමින් එ මහතා වාසය කරන රාවතාවත්ත තුන්මන පටුමඟ නම් කරුණා. ොල් නිෙල්සන් භාාවත නම් කරුණේ මොරටුව ලිත කලා සංගමය කළ ඉල්ල මකටනුවයි. මොරටතු මහනග සභාව සියලු සභිකය ගැන මැති ඊ ලබී තිබුණ. නිහල් ෙල්සන් හතාගේ ඇත්ත පස්වනී ජන්මතිනය වන ඒ දින මාර්කය නම් කිරීමද විශිෂක්වයක්. නිහල් ෙල්සන් මාවත නාම්පුූරූ පයුත්්තකිරීම අවස්ථාවට මුරතුුව නකරාධිපති සමන් ලාල් ප්‍රාදු මහ ඇතුළ පරිසක් එක් වොනා. පලවි ීතන් තාම ජලප්‍ර්‍යත්තයක් වකු ගයකෙක් මහත්.ඒ අතින් ඇත්තා මයිලන අපිත්තරරි සන්තෝසහට දවසේ මේ වගේ උදහස්ථ කලාාරයක්ෙනුවෙන්. වල ලබ නි කවරුද්ද අදවතින්ම ගර් කරන ගායකේ දා ඉඳම් අද දක්ම කිසි වෙන්සක් නැතුව දුට තැන හිතපුරා කිසිම ගයිත ගයකාක්ක හොම් කරන්න නැතුව සුළු කොට ටක නතුව හරි ආදරනී හදවදක් නිහල්ල ස කියන්නේ ේ විහාසේ. රුක්මණ දවේ මොහිදන්ගේේ හෙම ත්තන් ආනන්ද සම්රකෘන්තුමාගේෙන් පස්සේ ජීවෙච්ච ඉතාම් විශිෂ්ට සිල්ිය කරිටයි මන් දකින්නේ නිහල් අයට සුකිි දේගල්කෝ බව යා ඇති ඇතරම ප්‍රාථනය කරන්න එක්චර හැ දෙයක් තියෙනගෙනේ මොරටුවට වගේ මුළු රටම වටින පලා කරව. එතුමා අවුරටු පනස් හතකට කලින් කියපු පලවෙනි සින්දුව ලස්සඳට පිපෙන වනමල වුදු පනස්ස අකි කියලා තාම පරවෙලා නෑ අපි ප්‍රාර්ථනා කරනවා අයක සදවර්සාාධික කාලයක් තිස්සේ සුවඳ හමමින් තවතුරට ඒ ආකාරයෙන්ම පවතිීවා කියය මේ දැගගඩ ඉල්ලගන්න බෑ නිසා බගක් සන්තෂයවා මේකට මේ අත්‍යව එක් වෙලා තුස දැ මෙතන ඔක්කෝ පච්වෝලා ඇවිල්ලෙන්න ගමේගැනකුට ගමේ වඩුවල් දවල් මේ පත්සුපේදයෙන් තුරව දරපුු නික් පගල් තුවා සූතිය. දේශය සිනමාවට වසර හැත්තේ හතරක් පිරිමිණිමිති, විශේෂය දොරමටලා වැඩසරහන් දෙකක් ඉදිරිපත් කරන අතර එහි පළමුවෙන්න අදරාත්්‍රී දහයිට විකාශය කරනවා. මාහාචාරය සුනිල් ආරිරත්න මල්ලි ෆොන්සේකා රවින්ද රන්දනිය නන්දා මාල්නී රෝහණ විරසිංහ ටම්ජරත්න උරේෂා රවිහාරියන මහත්ම මාත්මින් ඇැත පිරිසක් මේ සඳහා සහභාකිී වනවා. දස් පරත්මග වා ද දරපනයේ රාත්‍රී ප්‍රාන පුවත්විකාශය නිමාවට පත්වෙනවා ඔබට සවදායිර් රාත්‍රයක්. I1.